චීනයේ වෙලා තිබෙන විශාල අබැද්දිය අපිට වාර්තාව එනවා ජාත්‍යන්තර වශයෙන්ම චීනය කඩාවැටීමට ගිහිල්ලා තියෙනවා ආර්ථිකය කඩාවැටිලා වටේට ඉන්න රටවල් වලින් ආධාර උපකාර ගන්න තැනකට ගිහිල්ලා තියෙනවා විශේෂයෙන්ම ඒ රටවල් වලත් ආයෝජනය කරලා තියෙන දේවල් කොහොමද බේරගන්නේ කියලා ඒගොල්ලන්ගෙන් ආධාර ලබා ගැනීමට චීනයට යන්න තියෙනවා කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ අපිටත් මේක විශාල වශයෙන් බලපාන. මොකද මේ ආණ්ඩුව ආව කාලේ ඉඳලම ඒගොල්ලෝ උත්සාහ කළේ චීනයේ ආධාර වලින් ඉදිරියට යන්න පුළුවන් කියලා වැඩ කරන්න. ඒ නිසා විශාල උත්සාහයක් ගත්තා ඒගොල්ලෝ චීන ආයෝජකයන් හා ලබා ගන්න පුළුවන් දේවල් ලබා ගන්න පුළුවන්ද කියලා. දැන් බැලුවාම ඒක අපහු කරකැලේ වෙත් තියෙනවා. ඒකට මේ ප්‍රශ්නේ චීනය ගොඩ එන්න නම් විශාල ආධාරයක් ලෝක පරිමාණව උන්ට ලැබිය යුතුයි කියලා තමයි කියන්නේ. ඒකට මේක අපිට ලොකු බරක් අනිවාර්යයෙන් වැටෙනවා. මේ නිසා මේ ආණ්ඩුවේ ගමන තවදුරටත් අර්බුදයට යනවා. මොකද මේ ආණ්ඩුව දැනටමත් අර්බුදකාරී තැනක හිටියේ විශාල වශයෙන් ඒගොල්ලෝ ලබා ගන්න හිටිය ආධාර උපකාර චීනයේ ආධාර ඒ වගේම අනිත් ආධාර කොයි විදිහටද දැන් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන එක මේ අලුත් පරිසරයේ උඩ අපිට සිහි කල්පනාවට ගන්න වෙනවා. දැන් මේ අපේ රටවල් වගේ රටවල් වලට බ්‍රිතාන්‍ය පාලකයන්ගේ කාලේ ඉඳලම මේ රටේ හින්න ජනතාවට සාධාරණ සුභසාධන ක්‍රියාවලියක් රජයේ විසින්ම කටයුතු කරන පටන් ගත්තා. ඒ විදිහටයි බ්‍රිතාන්‍ය පාලකයෝ රට පාලනය කළේ. ඒ රටේ කම්කරු පන්තිය විසින් සටන් කළ ලබාගත් සුභසාධන සහ සාධාරණ යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය අපිට බාර දීලා අපිටත් ඒ මාර්ගයෙන් යන්න කියන එක තමයි ඔවුන් අධිරාජ්‍යවාදීන් හැටියටත් කරන්න හැදුවේ. ඒ නිසා අපි මේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉක්මනින් ඇතුල් වුණා. අනිත් ලෝකයේ අනිත් රටවල් වගේ ඉන්දියාව අපි ඔක්කොම ඒ විදිහට ප්‍රජාතන්ත්‍රවාදයේ උඩ අපි ගමන් කළේ. දැන් මේ සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී සුභසාධන රාජ්‍ය ඒක තමයි එංගලන්තයේ තියෙන්නේ. මොකද එංගලන්තයේ ඉන්න කම්කරුවොත් තටන් කළා සමාජවාදයට ගියේ නැහැ. නමුත් විශාල සාධාරණයක් ඒ රට තුළම ධනවාදී සමාජය තුළම ලබා ගන්න කටයුතු කළා. එතකොට ඒකම අපේ රටෙත් වුණා. අපේ රටේ සමසමාජ නායකයෝ සමාජවාදී ගැන කතා කළත් ඒ සටන වඩා දායක වුණේ යුක්තිසහගත සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කර ගැනීම. ඒකෙදි හැමදේටම සුභසාධනය ලබා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ ලබාගත් යුක්තිසහගත සාධාරණ රාජ්‍ය කුඩු පටන් කළා. ඒකට උඩින් මේ වෙළඳ සමාජයක් සියල්ලංගේ වෙළඳ සමාජයක් තමයි දැන් පහුගිය කාලේ කරන්න හැදුවේ. ඒගොල්ල වෙළඳාම් කරන තැනට ශක්තිය දීලා වෙළඳාම තමයි රටට අවශ්‍යම දේ. නමුත් නිෂ්පාදනය හා කම්කරුවාගේ ගොවියාගේ වැඩ කොටස පහතර දැම්ම. ගොවියාට දීලා තිබිච්ච සාධාරණයේ සුභසාධනයේ යුක්තිසහගත අයිතිය පල්ලෙහැට දැම්ම. කම්කරුවාට තිබිච්ච අයිතිය සාධාරණයේ යුක්තිය පල්ලෙහැට දාලා ඒව වෙනුවට ධනපති පන්තියට අයිති උඩා ධනපතියාගේ ඉඳලා ඉහළ ධනපතියා දක්වා ක්‍රියාකාරීත්වයකට ගොඩනගන්න හදන්ද තමයි උත්සාහ කළේ. දැන් මේ දේ දැන් සම්පූර්ණයෙන් අවුලට පත් වෙලා තියෙනවා. මේ චීනයේ කඩාවැටීමත් එක්ක මේගොල්ලන්ට දැන් නහයට උඩින් යන තත්ත්වයක් උදා වේවි. විශාල විනාශයක් කටයුතු කරන්න. ඒ නිසා අද අපි වැඩ කරන ජනතාවට දෙන්න තියෙන අපේ පණිවිඩය තමයි සම්පූර්ණයෙන් සංවිධාන වෙන්න. ඔගොල්ලන් දැන් පටන් අරන් තියෙන වැඩ වර්ජන පහර දීම් ආණ්ඩුවට
එල්ල කළා තියෙන බලපෑම් අහන්නම ශක්තිමත් කරගන්න. තමන්ගේ ආරක්ෂාවට තිය යුතු කටයුතු සියලු දේ සංවිධානය කරගන්න කියලා තියෙනවා. මොකද ලොකු පිපිරීමක් ලෝක පරිමාණෝ යන ගමෙන් ඒකේ බලපෑම අපිට අනිවාර්යයෙන්ම එනවා කියලා අපිට කියන්න වෙනවා. මේ නිසා ඒකට සූදානම් වීම සෑම සංවිධානයකම දැනට ඉදිරියට ගිය සංවිධාන දැනට වැඩ කරන ජනතාවගේ ස්ට්‍රයික් එකක් තියෙනවා අධ්‍යාපන අංශයෙන් පටන් අරගෙන ඒක දිගට නොයෙකුත් අංශවලට ගලාගෙන ගිහිල්ලා තියෙනවා. ඒක ශක්තිමත් කරගන්න ඕන. ඒ සටන ඉදිරියට ගෙනියන්න ඕන. ඒ වගේම අනිත් පැත්තෙන් ගොවියාගේ පැත්තෙන් අද ගොවියෝ පාරට බැහැලා විශාල වශයෙන් ගොවියාගේ සුබ සාධනය කපලා ඒගොල්ලන්ට ආහාර වේලටත් වඩා වටින පෝර ටික ඒ වගේම අනිත් අදාළ දේවල් ලබා ගැනීම සඳහා ඒගොල්ලන්ට තිබිච්ච ඉඩකඩ සාධාරණ ඉඩකඩ කඩා කප්පල් කරලා තියෙනවා. දැන් ඒක වෙළඳපොළට දාලා තියෙනවා, වෙළඳපොළෙන් ලබා ගන්න කියලා කියනවා. එතකොට මොකටද ජනතාවගේ සුබ සාධනයක් ගැන කතා කරන්නේ? එහෙම කතා කරන්න අයිතියක් නැහැ ওই විදිහට වෙළඳපොළින් ගන්න කියලා කියනවනම්. මේ සටන තමයි දැන් දිගහැරිමින් පවතින්නේ. එතකොට ඒක දැන් චීනයේ පිපිරීමත් එක්ක ලැව්ගින්නක් බවට පත් වෙලා ඉස්සරහට ඇවි වෙලා කියන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ හැම තැනකින්ම හැම කෙනෙක්ගේම මේති අපි දැන් මුහුණ දෙන විශාල අර්බුදකාරී පරිසරයේ ඉදිරියේදී ජනතාව ශක්තිමත් කරලා ඉදිරියට ගන්න පුළුවන් වැඩ කොටසක් කරන්න කියලා අපි ඉල්ලනවා. වෘත්ති සමිති වලට සාධාරණයේ සඳහා වැඩකට කතා කරන අනිත් නායකයන් වෙනුත් අපිට මේ කරනවා. මේකෙදි අපි කනගාටු වෙනවා මහින්ද රාජපක්ෂ වගේ අපිත් එක්ක එකට පාරට බැහැලා කොළඹ ඉඳලා ගාල්ල මාතර පහු කළා ගමන් කළා විවිධ දේවල් වෙනුවෙන් සටන් කරපු මේ නායකයා ඕ යකෙක් වෙලා යක්ෂාද ඔවුන්ට වැහිලාද කියලා අපිට පුදුමයි. මොනතරම් කුණ්ඩාරුමත්ද මේ ගොල්ලෝ ගහලා තියෙන්නේ. මේ එදා කරපු සටන අද සටනක් ඇවිලෙන වෙලාවේ ගිනි තියන්න තමයි දැන් ඒගොල්ලෝ බලන්නේ. මේ තරම් තුච්ච විදියට මේ ආණ්ඩුව පල්ලෙහාට වැටේ කියලා කවුරුවත් මේ රටේ හිතුවේ නැහැ. නමුත් ඒක සිද්ධ වෙනවා කියලා අපි ඉස්සෙල්ලාම කියලා තුනා. මොකද ඒගොල්ලෝ කරන්න යන දේවල් ගැන අපිට වැටහිමත් තිබුණ නිසා. දැන් චීනයේ අර්බුදයත් එක්ක මේ චීනය චුයින දෙවියන්ගෙන් යදිමින් ඒගොල්ලන් හිටියේ මේ අපි චීනෙන් ඔක්කොම ගත්තා ඔයන් ඉස්සරහට යනවා කියලා. අන්න චීනය විශාල පරස්පරයකට වැටලා තියෙනවා. කොහොමද ඔගොල්ලෝ ඉදිරියට යන කතාව කියන්නේ දැන් කියලා අපිට අහන්න වෙනවා. ඒ නිසා අපි ජනතාවට අපි අනිවාර්යයෙන් විශාල පෙරලියක් සටනක් කරන්නට වෙනවා මේ ඉදිරියේදී කියන එක කියලා අපි කතා කරනවා ජනතාවට. සම්පාද වෙන්න යටත් වෙන්න එපා. අපි සටන් කරමු. ගොවියා කම්කරුවා අපි ඉදිරියට දාලා ඉස්සරහට යන ගමන අපි යන යුතුයි. ඒක තමයි තාම නීච ලෙස අපි බලාපොරොත්තු වෙච්ච නායකයන් ඉදිරියට එන එක නැවතිලා තියෙනවා. නමුත් අපි මාර්වෙන් හරි ඔළු ඉස්සලා ඉස්සරහට යන්න හදන්නේ ඒ නිසයි. මොකද මේ මං කිව්වා වගේ ඉස්සර සටන්කාමීන් කියලා අපිත් එක්ක එකට හිටිය මිනිස්සු තමයි මහින්ද රාජපක්ෂ. ඒ වගේ අය. එතකොට මිනිස්සු බලාගෙන හිටියේ මහින්ද රාජපක්ෂ බලයට ආවට පස්සේ ගෝලීය ධනවාදයට පහර ගහලා අපිට තැන දෙයි කියලා. ඒක බලාපොරොත්තුෙන් තමයි හිටියේ. නමුත් එයා ඇවිල්ලා කරන්නේ මොකද්ද? මේ රටේ ඉන්න ධනපති පන්තියට අවශ්‍ය ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීම සඳහා එයායි එයාගේ දරුමල්ලෝයි ඔක්කොම දාගෙන ආණ්ඩුවක් හදලා සම්පූර්ණයෙන්ම කතරගම ගමන කරපු මිනිස්යාගේ ප්‍රතිවිරුද්ධය තමයි දැන් කරගෙන යන්නේ. කතරගම ඉඳලා කොළඹට එනවා එයා. මේ අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. එතකොට අද ඒ ජනතාව සම්පූර්ණයෙන් අනාථ වෙලා තියෙනවා. ඒ නිසා නව ජනතා සටන් ක්‍රියාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක ඉතාම අමාරුවෙන් කළ හැකි දෙයක්.
නමුත් කළ යුතු දෙයක්. ඒක අත්වශ්‍යෙන්ම දැන් මේ චීනේ කණාවැටීමත් එක්ක අපිට පෙන්වන්න පුළුවන් ඔන්න බලන්න බොරු එළිදරම වෙරණ හැටි කියලා. ඒ නිසා අපි මේකට ඉදිරියට යෑම සඳහා තමයි අපි කියන්නේ අපි පෙරමුණක් ගොඩනගලා ඉදිරියට යා යුතුයි. ඒකෙදි අද විරුද්ධ පක්ෂයේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ සමගි බලවේග ආදී සංවිධාන ගැන අපි සම්පූර්ණ තොරතුරු හොයලා බලලා අපි ඉදිරියට යන ගමනේ කටයුතු කිරීම සඳහා එකඟ කරගැනීමට හැකිද කියලා බලන්න ඕන. එතකොට අපි හොයාගත යුතුයි අපේ මිතුරන් ඒ මිතුරන් හොයාගැනීමෙන් ඉස්සරහට යාමට තමයි නව සමාජ පක්ෂය බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපිට පේනවා ගුරුවරුන්ගේ සටන වගේම අපිට ලංකාව පුරාම ගොවීන්ගේ සටන ඇවිදලා තියෙනවා. ඒවා ක්‍රියාකාරීත්වය අපිට තියෙනවා. සියලුම දේශපාලන සටන්කාරයන් අතරින් මේකට නායකත්වය ගොඩනැගීම සඳහා අපි යා යුතුයි. අපි අපේ දැනටමත් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් නැගිටලා එන කම්කරුවන්ගේ සටන් බලවේගය ඉතාම සාර්ථකව සටන ගෙනියනවා. ඒ වගේම ගොවීන් අතර ඉතා දක්ෂ ලෙස සංවිධාන වෙච්චි ගොවි සටනක් දියත් වෙලා තියෙනවා. ඒකෙන් පේනවා කම්කරුව හා ගොවියා අතර බලවේගයක් තියෙනවා. මේක උහුලන්නේ නැහැ, ඒගොල්ලෝ බාර ගන්නේ නැහැ පරාජය කියලා. ඒ නිසා ඒක ඉදිරියට ගෙන යාම සඳහා අපි වැඩ කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.